ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කරා අවුරුදු 15ක දිනසාගත දැරියක් පිළිබඳව. ඇයගේ ඊළඟ උත්පත්ති පිළිබඳව ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසුවන විට දුටු ආකාරයත් ඔබ වහන්සේ සඳහන් කළා. අපි ඊගෙන පැහැදිලි කරගන්න කැමතියි. එතකොට මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් දකින්න ඕන ප්‍රභාස්වර ගිනි ජාලාවක්. ඒ ප්‍රභාස්වර ගිනි ජාලාවේ ගින්න තැඹිලිම තැඹිලි පාටයි. ඒ තැඹිලි පාට ගින්න එන ඕන කොතනකවත් කළු පාට ලපයක්වත් නැහැ. අලු ටිකක් අඟුරු කෑ ලක් මුකුත් නැහැ. ඒක හරියට පෙරාපු ගින්දරක්. අපි කියමු පෙරාපු ගින්දරක් කියලා. ඒ වගේ තනි තැඹිලි පාටෙන් ප්‍රභාෂුර ගින්දරක්. ඒ කියන්නේ මේ ගෑනු දරුවා අර ගිනි නිරයේ උපත්්‍ය සකස් කරගෙන. ඒ කියන්නේ නිරේ භයානකම තැන. ඇයි ඒ නිරේ භයානකම තැනට යපත් උනේ? තමා කෙරෙහි සකස් කරගත්තා වූ ද්වේෂය නිසායි එයා එතෙන්ටපත් උනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ හොයලා බලලා තියෙනවා මේ ගෑනු දරුවාට වයස අවුරුදු 15යි. වයස අවුරුදු 15 දී දැන් මේ දරුවාට දැඩි ආකාරයෙන් අකාරුණික භාවයන් සිද්ධ වුණා. එකක් කිරිබොන වයසේදීම තාත්තා මැරෙනවා. ඊට පස්සේ අම්මාගේ සෙනෙහසත් අවුරුදු 14 වෙනකොට අහිමි වෙනවා. ඊට පස්සේ ආදරය සොයාගෙන ගිය පිරිමි දරුවාත් වහබීලා මැරෙනවා. අවසානයේ මේ දරුවාටත් වහ බොන්න ඕනේ මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා. එනම් බරපතල වූ අකුසලයන් ජීවිතේ පටන් ගන්නේ ඉඳන්ම ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි දුප්පත් පවුලකයි උපත්ය ලබන්නේ. එහෙමනම් මේ අවුරුදු 15 තුල මේසා දරුණු අකුසලයක් වෙන්න එයා තුලින් අකුසල් සකස් වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අරමුණු කළ බල්ලා තියෙනවා ඒ ළමයාගේ පෙර ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකින්වලු එයා පෙර ජීවිතේ මේ භූත ස්වභාවයේ සත්වේ. දැන් භූත ස්වභාවයේ සත්වේ කියන්නේ නෝන දැන් යමෙක් මැරෙන වෙලාවේ අපි කියමු එක පාට ශනේන් දියේ ගිලිලා මැරුණොත් නැත්නම් ශනේන් බෝම්බයක් පිපිරලා මැරුණොත් නැත්නම් රාත්‍රියේ තද නිින්දෙන් මැරුණොත් නැත්නම් මුකුත් නොතේන ළමා කාලේ මැරුණොත් ඒ මැරෙන කෙනා නෝන භූත ස්වභාවයේ සත්වෙක් වෙනා උප්පත්ති ලැබනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ දැන් පෙරේතයා යක්ෂයා ඉන්නේ කකුල බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා නෝන පාවි පාවි ඉන්නේ. එයාට ඇස කන නාසය දිව ශරීරය මනස තියෙනවා. ඒවා බාහිර රූපත් එක්ක පස්සේ වෙලා පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. ඒක භවයේ උපතක්. මේකට තමයි ඔය සමහරු අන්තර්භවයක් කියලා කියන්නේ. අන්තර්භවයක් කියලා දෙයක් බුදුදහමේ නෑ නෝන. මෙතන මේ ජාතිය උපතක්. තේන්න මැරෙන වෙලාවෙන් ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් වුනේ නෑ. භූත ස්වභාවයේ සත්වෙක් හැටියට උප්පත්තිය ලැබුණා. මේ භූත ස්වභාවයේ සත්වයාට තමයි නෝන මේ පාංශ කුල පින්කම හත් දවස් පින්කම වටින්නේ. මේ භූත ස්වභාවයෙන් කැරි කැරි ඉන්න කෙනා යාගේ නිවස ආශ්‍රිතව තමයි කරකෙන්නේ. ඒතකොට මේ කැරි කැරි ඉන්න කෙනාට තමයි පාංශ කුල පින්කම සහ හත් දවස් පින්කම වටින්නේ. ඒකයි මැරුණ කෙනෙකුට ශක්තිමත් ආකාරයෙන් පාංශ කුලයේ හත් දවස් පින්කම දෙන්න වෙනවා. මොකද අර වගේ භූත ස්වභාවයේ සත්වෙක් ඉන්නවා නම් එයා පාංශ කුල පින්කමෙන් හත් දවස් පින්කමෙන් පින ශක්තිමත් කරගෙන ශක්තිමත් ප්‍රතිසන්දියකට ඊළඟට යනවා. නමුත් දැන් මේ දරුවා බලද්දි මේ දරුවා ගිය ජීවිතේ මේ පාවි පාවි ඉන්න බෝනික් එක් වගේ පුංචි දරුවෙක්. එහෙනම් එවැනි කෙනෙක් genuත් බරපතල අකුසලයක් වෙන්න බෑ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බල්ලා දිනවා මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට උන්වහන්සේ දකිනවා අවුරුදු 6 වගේ වයසේදී ගෑනු දරුවෙක් වෙලා අවුරුදු 6 දිවා ගියා මැරලා යනවා. ඒ කියන්නේ අඩු ආයුෂෙන් මැරෙනවා. දැන් උන් හොඳට ගලප ගන්න ඕනේ. මෙයා අඩු ආයුෂෙන් මැරුණා. අඩු ආයුෂෙන් මැරුණ නිසායි භූත ස්වභාවයේ සත්වෙක් වෙලා ඉපදුනේ. මොකද මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල අකුසල චිත්තය සකස්ුනේ නැහැ. එහෙනම් දැන් එයා අඩු ආයුෂෙන් මැරුණා නම් මොකද හේතු වෙන්න ඕනේ? ගිය ජීවිතේ එයා ප්‍රාණඝාතයක් නැත්නම් සත්ව හිංසාවක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බල්ලා තිනවා මේ අවුරුදු 6 9 අගිනුත් ඔච්චර බලවත් අකුසලයක් වෙන්න බැහැ. එහෙනම් මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකිනවා තරුණ අම්මා කෙනෙක්. එයාගේ අතින්ම මේ යාගේ කුසේ ඉන්න දරුවාව ගබ්සා කරනවා. එහෙනම් මේ බඩ මිරිකෙමින් මිරිකෙමින් ස්වාමීන් වහන්සේ දකිනවා ඒකෙන් ස්වාමීන් වහන්සේ හඳුනගන්නේ එයා ගබ්සාවක් සිද්ධ කළා කියලා. එහෙනම් බලන්න මේ තුන්වෙනි ආත්මභාවයේදී ස්ත්‍රීත්වයක් ලැබලා තමාගේ කුසේ ඇති වුණා වූ දරුවා ගබ්සා කරනවා. ඒ ගබ්සා කිරීමේ ප්‍රාණඝාත අකුසලයේ නිසා එයා ඊළඟ ජීවිතයේදී අවුරුදු 7 වගේ දැරියක් වෙලා අඩු ආයුෂෙන් මැරලා යනවා. ඒ අවුරුදු 7 දැරිය මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් යාර සකස් වෙන්නේ නැහැ. ඒ නිසා යා භූත ස්වභාවයේ සත්‍යයක් හැටියට උපදිනවා. භූත ස්වභාවයේ සත්‍යයට ඒ ජීවිතයයි පින් දුන්නාට පස්සේ ඒ පිනෙන් මේ ගෑනු දරුවා අර දුප්පත් පැලේ උපත්ිය ලබනවා. උපත්ිය ලබනකොටම එයා ආත්ම භාව තුනකට ඉස්සෙල්ලා ගබ්සාව තුල සිද්ධ කළා වූ ප්‍රාණඝාත අකුසලයේ නිසා
පුංචි කාලෙදිම තාත්තගේ රැකවරණය අහිමි වෙනවා. මොකද මේ තාත්තගේ ආදරය ලබන්න ලෝකෙට බිහි වෙන්න ඉන්න දරුවෙක් තමයි ආ මරලා දැම්මේ. නේද? ඒ විපාකයේ නිසා ආත්මභාව තුනකට පස්සේ ඉපදෙලා කිරිබොන වයසෙම තාත්තා අහිමි වෙනවා. අවුරුදු 14 වෙනකොට අම්මාගේ සෙනෙහසත් නැති වෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ පෙම්වතා, පෙම්වතත් වහබීලා මැරෙනවා. අවසානයේ මෙයාට සිද සකස් වෙනවා මමත් සීදිනසා ගන්නවා කියලා. අවසානයේ සීදිනසා ගත්තට පස්සේ ආ වැටුනේ කොතෙන්ද? ගිනි නිරේට. එනම් බලන්න සියදිවි නසා ගන්නවා කියන කාරණය මේ ලෝකයේ තියෙන භයානකම අනතුරු සකස් කරලා දෙන සිද්ධිය. ඒ නිසා යමෙක් සියදිවි නසා ගන්නවා නම් කිසිම දායකයාට සුගතියක් කියන තැන නම් දොර ඇරෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ජීවිතයේ අපි ඉදිරියට එන හිත වේදනාවක් නිසා, ප්‍රශ්නයක් නිසා, බාධකයක් නිසා, බලාපොරොත්තු කඩවීමක් නිසා අපි සියදිවි නසා ගන්නවා නම් අපි මීටත් වඩා ගැඹුරු අන්ත වූ දුකකටයි පැටෙන්නේ. එනිසා ඕනම කෙනෙක් සියදි විනාසා ගන්න හිතක් සකස් වෙනවා නම් තමා තුලින් දකින්න ඕනේ මේ සකස් වෙන්නේ අකුසල් විපාකයක ඵලයක්. මේ ලෝකේ කාට වුණත් හිතෙනවා නම් සිවිදි විනාසා ගන්න අනිවාර්යෙන්ම යා පෙර සංසාරේ ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවමයි. ඒ විපාකයන් නිසා යාර සිවිදි විනාසා ගන්න කියලා හිත සකස් වෙනවා. එනවා සියදි විනාසා ගන්න කියන හිතක් සකස් වෙද්දී මෙයා දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක් අකුසල් චිත්තයක් එන්නේ කියලා. දකිමින් ඒ අකුසල් චිත්තය කල්යාණ මිත්‍රාස්වේ තුලින් සද්ධර්ම ශ්‍රවණේ තුලින් පරාජය කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද අර පුංචි ගෑනු ළමයාට කල්යාණ මිත්‍රාස්වයක් තිබ්බේ නැහැ. ආච්චි විතරයි හිටියේ. වෙන දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසාට මෙයාට මේක ගලප ගන්න මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ නිසායි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රාස්වේ ලබන්න. ඔබට මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා නම්, එහෙම නැත්නම් දිවිනසා ගන්න ඕනේ කියන චිත්තයක් සකස් වෙනවා නම් හැම වෙලාවම තමාට වඩා දැනුමෙන් තේරුමෙන් ඉහළ කෙනෙක් එක්ක ටිකක් සාකච්ඡා කරන්න. මොකද තමා මට්ටමේ ඉන්න කෙනෙක්වත් අවමෝෂයෙන් සාකච්ඡා කරන්න. තමාට වඩා පල්ලෙහා කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. ඒ නිසා කවුරු සිය දිවිනසා ගත්තත්, එයා මැරෙන මොහොත දක්වා වහ ටික බොන්නේ කැමැත්තෙන්. නමුත් වහ බීලා මැරෙන්නේ නැති වෙනකොට ඉස්පිරිතාලේ ගිහිල්ලා අර ඇඟිල්ලට කට දාලා වමනේ කරනකොට බෙහෙත් දීලා වමනේ කරන කොට එයාම දුක් වෙනවා එයි මං වහබිව්වේ කියන කාරණේ කියලා දැක්කා. ඒ නිසා මේක විශ්වනිකව ඇති වෙන ආවේගයක්. ඒ ආවේගය සකස් වෙන්නේ අපේ බලවත් අකුසල් නිසාමයි. ඒ නිසා එවැනි බලවත් අකුසල් නිසා එවැනි චිත්තාවේගයන් සකස් වෙනකොට අනිවාර්යෙන්ම අපි දකින්න ඕනේ මේක අකුසලයක්, මේ අකුසලය කුසලයෙන් තුලින් යටපත් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එක ප්‍රශ්නයක්. ඒකෝර ඒ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් දකින්න ඕනා ප්‍රභාස්වර ගිනි ජාලාවක්. ඒ ප්‍රභාස්වර ගිනි ජාලාවේ ගින්න තැඹිලිම තැඹිලි පාටයි. ඒ තැඹිලි පාට ගින්නේ නෝන කොතනකවත් කළු පාට ලපයක්වත් නැහැ. අලු ටිකක් අඟුරු කෑල්ලක් මුකුත්ම නැහැ. ඒක හරියට පෙරාපු ගින්දරක්. අපි කියමු පෙරාපු ගින්දරක් කියලා. ඒ වගේ තනි තැඹිලි පාටෙන් ප්‍රභාස්වර ගින්දරක්. ඒ කියන්නේ මේ ගෑනු දරුවා අර ගිනි නිරයේ උපත්්‍ය සකස් කරගෙන. ඒ කියන්නේ නිරේ භයානකම තැන. ඇයි ඒ නිරේ භයානකම තැනට යපත් උනේ? තමා කෙරෙහි සකස් කරගත්තා වූ ද්වේෂය නිසායි එයා එතෙන්ට පත් උනේ. ඊට පස්සේ ස්වාමින්වහන්සේ හොයලා බලලා තියෙනවා මේ ගෑනු දරුවාට වයස අවුරුදු 15යි. වයස අවුරුදු 15 දැන් මේ දරුවාට දැඩි ආකාරයෙන් අකාරුණික භාවයන් සිද්ධ වුණා. එකක් කිරිබොන වයසේදීම තාත්තා මැරෙනවා. ඊට පස්සේ අම්මාගේ සෙනෙහසත් අවුරුදු 14 වෙනකොට අහිමි වෙනවා. ඊට පස්සේ ආදරය සොයාගෙන ගිය පිරිමි දරුවාත් වහබීලා මැරෙනවා. අවසානයේ මේ දරුවාටත් වහ බොන්න ඕනේ, මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා. එනම් බරපතල වූ අකුසලයන් ජීවිතේ පටන් ගන්නේ ඉඳන්ම ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි දුප්පත් පවුලකයි උපත්ය ලබන්නේ. එහෙමනම් මේ අවුරුදු 15 තුල මේසා දරුණු අකුසලයක් වෙන්න එයා තුලින් අකුසල් සකස් වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අරමුණු කළ බල්ල තියෙනවා ඒ ළමයාගේ පෙර ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකිනවලු එයා පෙර ජීවිතේ මේ භූත ස්වභාවයේ සත්වේ. දැන් භූත ස්වභාවයේ සත්වේ කියන්නේ නෝන දැන් යමෙක් මැරෙන වෙලාවේ අපි කියමු එක පාට ශනේන් බියේ ගිලිලා මැරුණොත්, නැත්නම් ශනේන් බෝම්බයක් පිපිරලා මැරුණොත්, නැත්නම් රාත්‍රියේ තද නිින්දෙන් මැරුණොත්, නැත්නම් මුකුත් නොතේන ළමා කාලේ මැරුණොත් ඒ මැරෙන කෙනා නෝන භූත ස්වභාවයේ සත්වේ කෙනා උප්පත්ති ලැබනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ දැන් පෙරේතයා යක්ෂයා ඉන්නේ කකුල බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා නෝන පාවි පාවි ඉන්නේ. එයාට ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා. ඒවා බාහිර රූපත් එක්ක පස්සේ වෙලා පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. ඒක භවයේ උපතක්. මේකට තමයි ඔය සමහරු අන්තර්භවයක් කියලා කියන්නේ. අන්තර්භවයක් කියලා දෙයක් බුදුදහමේ නෑ නෝන. මෙතන මේ ජාතිය උපතක්. තේන්න මැරෙන වෙලාවෙන් ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් උනේ නැහැ.
භූත ස්වභාවයේ සත්වෙක් හැටියට උප්පත්තිය ලැබුණා. මේ භූත ස්වභාවයේ සත්වයාට තමයි නෝන මේ පාංශ කුල පින්කම හත් දවස් පින්කම වටින්නේ. මේ භූත ස්වභාවයෙන් කැරි කැරි ඉන්න කෙනා යාගේ නිවස ආශ්‍රිතව තමයි කරකෙන්නේ. ඒතකොට මේ කැරි කැරි ඉන්න කෙනාට තමයි පාංශ කුල පින්කම සහ හත් දවස් පින්කම වටින්නේ. ඒකයි මරුණ කෙනෙකුට ශක්තිමත් ආකාරයෙන් පාංශ කුලය හත් දවස් පින්කම දෙන්න වෙනවා. මොකද අර වගේ භූත ස්වභාවයේ සත්වෙක් ඉන්නවා නම් එයා පාංශ කුල පින්කමෙන් හත් දවස් පින්කමෙන් පින ශක්තිමත් කරගෙන ශක්තිමත් ප්‍රතිසන්දියකට ඊළඟට යනවා. නමුත් දැන් මේ දරුවා බලද්දි මේ දරුවා ගිය ජීවිතේ මේ පාවි පාවි ඉන්න බෝනික් එක් වගේ පුංචි දරුවෙක්. එහෙනම් එවැනි කෙනෙක් genuත් බරපතල අකුසලයක් වෙන්න බෑ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බලලා තිනවා මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට උන්වහන්සේ දකිනවා අවුරුදු 6 වගේ වයසේදී ගෑනු දරුවෙක් වෙලා අවුරුදු 6 දිවා ගියා මැරලා යනවා. ඒ කියන්නේ අඩු ආයුෂෙන් මැරෙනවා. දැන් උන් හොඳට ගලප ගන්න ඕනේ. මෙයා අඩු ආයුෂෙන් මැරුණා. අඩු ආයුෂෙන් මැරුණ නිසායි භූත ස්වභාවයේ සත්වෙක් කියලා ඉපදුනේ. මොකද මැරණේලායි ශක්තිමත් කුසල කුසල චිත්තයක් සකස්ුනේ නැහැ. එහෙනම් දැන් එයා අඩු ආයුෂෙන් මැරුණා නම් මොකද හේතු වෙන්න ඕනේ? ගිය ජීවිතේ එයා ප්‍රාණඝාතයක් නැත්නම් සත්ව හිංසාවක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බල්ලා තිනවා මේ අවුරුදු 6 9 අගිනුත් ඔච්චර බලවත් අකුසලයක් වෙන්න බැහැ. එහෙනම් මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකිනවා තරුණ අම්මා කෙනෙක්. එයාගේ අතින්ම මේ යාගේ කුසේ ඉන්න දරුවාව ගබ්සා කරනවා. එනන් මේ බඩ මිරිකෙමින් මිරිකෙමින් ස්වාමීන් වහන්සේ දකින්නවා ඒකෙන් ස්වාමීන් වහන්සේ හඳුනගන්නේ එයා ගබ්සාවක් සිද්ධ කළා කියලා. එහෙනම් බලන්න මේ තුන්වෙනි ආත්ම භාවයේදී ස්ත්‍රීත්වයක් ලැබලා තමාගේ කුසේ ඇති වුණා වූ දරුවා ගබ්සා කරනවා. ඒ ගබ්සා කිරීමේ ප්‍රාණඝාත අකුසලයේ නිසා එයා ඊළඟ ජීවිතයේදී අවුරුදු 7 වගේ දැරියක් වෙලා අඩු ආයුෂෙන් මැරලා යනවා. ඒ අවුරුදු 7 දැරිය මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් යාර සකස් වෙන්නේ නැහැ. ඒ නිසා යා භූත ස්වභාවයේ සත්වයක් හැටියට උපදිනවා. භූත ස්වභාවයේ සත්වයාට ඒ ජීවිතයයි පින් දුන්නාට පස්සේ ඒ පිනෙන් මේ ගෑනු දරුවා අර දුප්පත් පැලේ උපත්ති ලබනවා. උපත්තිය ලැබනකොටම එයා ආත්ම භාව තුනකට ඉස්සෙල්ලා ගබ්සාව තුල සිද්ධ කළා වූ ප්‍රාණඝාත අකුසලයේ නිසා පුංචි කාලෙදිම තාත්තගේ රැකවරණය අහිමි වෙනවා. මොකද මේ තාත්තගේ ආදරය ලබන්න ලෝකෙට බිහි වෙන්න ඉන්න දරුවෙක් තමයි ආ මරලා දැම්මේ නේද? ඒ විපාකය නිසා ආත්ම භාව තුනකට පස්සේ ඉපදෙලා කිරිබොන වයසෙම තාත්තා අහිමි වෙනවා. අවුරුදු 14 වෙනකොට අම්මාගේ සෙනෙහසත් නැති වෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ පෙම්වතා, පෙම්වතත් වහබීලා මැරෙනවා. අවසානයේ මෙයාට සිත සකස් වෙනවා මමත් සියදි නසා ගන්නවා කියලා. අවසානයේ සියදි විනාසා ගත්තට පස්සේ ආ වැටුනේ කොතෙන්ද? ගිනි නිරේට. එහෙනම් බලන්න සියදිවි නසා ගන්නවා කියන කාරණය මේ ලෝකේ තියෙන භයානකම අනතුරු සකස් කරලා දෙන සිද්ධිය. ඒ නිසා යමෙක් සියදිවි නසා ගන්නවා නම් කිසිම දායකයාට සුගතියක් කියන තරණන් දොර ඇරෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ජීවිතේ අපි ඉදිරියට එන හිත් වේදනාවක් නිසා, ප්‍රශ්නයක් නිසා, බාධකයක් නිසා, බලාපොරොත්තු කඩවීමක් නිසා අපි සියදිවි නසා ගන්නවා නම් අපි මීටත් වඩා ගැඹුරු අන්ත වූ දුකකටයි පැටෙන්නේ. එනිසා ඕනම කෙනෙක් සියදි විනාසා ගන්න හිතක් සකස් වෙනවා නම් තමා තුලින් දකින්න ඕනේ මේ සකස් වෙන්නේ අකුසල් විපාකයක ඵලයක්. මේ ලෝකේ කාට වුණත් හිතෙනවා නම් සිවිදි විනාසා ගන්න අනිවාර්යෙන්ම යා පෙර සංසාරේ ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවමයි. ඒ විපාකයන් නිසා යාර සිවිදි විනාසා ගන්න කියලා හිත සකස් වෙනවා. එනවා සියදි විනාසා ගන්න කියන හිතක් සකස් වෙද්දී මෙයා දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක් අකුසල් චිත්තයක් එන්නේ කියලා. දකිමින් ඒ අකුසල් චිත්තය කල්යාණ මිත්‍රාස්ත්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් පරාජය කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද අර පුංචි ගෑනු ළමයාට කල්යාණ මිත්‍රාස්ත්‍රයක් තිබ්බේ නැහැ. ආච්චි විතරයි හිටියේ. වෙන දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසාට මෙයාට මේක ගලප ගන්න මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ නිසායි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ කල්‍යාණ මිත්‍රාස්ත්‍රය ලබන්න. ඔබට මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා නම්, එහෙම නැත්නම් දිවිනසා ගන්න ඕනේ කියන චිත්තයක් සකස් වෙනවා නම් හැම වෙලාවම තමාට වඩා දැනුමින් තේරුමින් ඉහළ කෙනෙක් එක්ක ටිකක් සාකච්ඡා කරන්න. මොකද තමා මට්ටමේ ඉන්න කෙනෙක්වත් අවමස්යෙන් සාකච්ඡා කරන්න. තමාට වඩා පල්ලෙහා කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. ඒ නිසා කවුරු සිය දිවිනසා ගත්තත්, එයා මැරෙන මොහොත දක්වා වහ ටික බොන්නේ කැමැත්තෙන්. නමුත් වහ බීලා මැරෙන්නේ නැති වෙනකොට ඉස්පිරිතාලේ ගිහිල්ලා අර ඇඟිල්ලට කට දාලා වමනේ කරනකොට බෙහෙත් දීලා වමනේ කරන කොට එයාම දුක් වෙනවා. එයි මං වහබිව්වේ කියන කාරණේ කියලා දැක්ක. ඒ නිසා මේක ක්ෂණිකව ඇති වෙන ආවේගයක්. ඒ ආවේගය සකස් වෙන්නේ අපේ බලවත් අකුසල් නිසාමයි. ඒ නිසා එවැනි බලවත් අකුසල් නිසා එවැනි චිත්තාවයන් සකස් වෙනකොට අනිවාර්යෙන්ම අපි දකින්න ඕනේ මේක අකුසලයක්, මේ අකුසලය කුසලයෙන් තුලින් යටපත් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එක ප්‍රශ්නයක් නිසා දිවිනසා ගත්තොත්
කල්ප ගානක් ගිනි නිරයේ ගින්දරත් එක්ක පිච්චි පිච්චි අපිට දුක් විඳින්න වෙනවා. දෙක මහත් එක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්ස මගේ මුළු ජීවිතේම ලෙඩ. මට මුළු ජීවිතේම ලෙඩක්. කොච්චර බෙහෙත් දීුවත් හරියන්නේ නැහැ. කොච්චර බෙහෙත් දැම්මත් තුන් පාරක් දිවිනසා ගන්න ගියා කිව්වා. පිච්චියට ඔළුව ගහලා කිව්වා දිවිනසා ගන්න යන්න. මට මේ වේදනාව ආපුම එච්චර ඉන්න බෑ කිව්වා. ඉතින් බයි දෙහිල දැන් මෙතන ඇවිල්ලා මෙතනත් ඉන්න බෑ. යා දඟල්න එහාටයි මෙහාටයි. මං කිව්වා පුතේ මං ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටියට ගහලා ඔබේ මේ ඇඟිල්ල මෙහෙම කරලා ඇල්ලුවොත් ගොඩනු කොද වෙන්නේ? සයනස පිච්චෙනවා කිව්වා. ඒ පිච්චෙන පිච්චීමද ඔබට වැඩියම වේදනාව ඔබේ ශරීරයේ තියෙන වේදනාවද කියලා. එයා කෝ නෑ සයනස මේ පුච්චෙනකොට ඊට වැඩිය වේදනයි කියලා. එහෙනම් මං කිව්වා ඔබේ ශරීරයේ තියෙන රෝගීභාවය නිසා ඔබ දිවිනසා ගත්තොත් ඔබ පිච්චෙන්නේ ගිනි කූරෙන් පුච්චෙන පිච්චිල්ල නෙමෙයි. නිරයේ ගින්දර කියන්නේ මෙවැනි ප්‍රභාෂර වූ ගිනි ජාලාවක් නිරේ තින්නේ. ඔබ හිතනවා නම් මේ ගින්දරෙන් මම මේ ගිනි කූර අල්ලන පුච්චන වේදනාව ඔබේ ශරීර වේදනාවට වඩා වැඩි කියලා. එහෙනම් ඔබ ওই ශරීර වේදනාව නිසා ඔయిత වඩා කෝටි ගුණයක් විශාල වේදනාවක් අයිති කරගන්නයි යන්නේ. ඒ නිසා ඔබ අඩු වේදනාව උදෙසා වැඩි වේදනාවක් අත් කරගන්නයි යන්නේ. එනිසා ඔය සියවිදියන සා ගන්න කියන අදහස ඔතනින් අත්හැරලා ගන්න. ඔය අදහස වැඩෙන තාක්කල් ඔබ තුල අකුසලයන් සකස් වෙන්නේ. ඒ අකුසලයන් නිසා තව තව අකුසල් විපාකයන් වැඩි වෙනවා මිස කවදාකවත් ඔබ සිඳන දිශාවට යන්නේ නැහැ. එහෙනම් සියදිවි නසා ගන්නවා කියන්නේ නෝනර මම මුලින් කිව්වා වගේ ජීවිතයේ මරණයට දැමීමක් නෙමෙයි. තේරෙනවා? ඒ ධර්මයේ උදෙසා ජීවිතයේ මරණයට දැමීම කියන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සියල්ලෙන් තොරව යා ජීවිතයේ මරණයට දාන. සියදිවි නසා ගන්න කෙනා ජීවිතයේ මරණයට දාන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුල සිත උද්දල් කරගෙනයි ජීවිතේ මරණයට දාන. ඒ නිසා සියදිවි නසා ගන්න කිසිම කෙනෙක් නොනා සතර අපායන් විදුන කෙනෙක් ගැන අපි නම් අහලා නැහැ. අපි නම් දැකලා නැහැ. ඉතින් ඔබ සියදිවි නසා ගන්නවා නම් ඔබ එක ප්‍රශ්නයක් උදෙසා ප්‍රශ්න ලක්ෂ ගාණක් නිර්මාණය කරගත්ත කෙනෙක් වෙනවා. මේ අවුරුදු 60 ඉවසන්න බැරි කම නිසා කල්ප ගානක නිරේ දුකකට වැටුණු අවාසනාවන්තෙක් වෙනවා.